කොළඹ දිස්ත්‍රික්ක ලේකම්තුමා දිසාපතිතුමා මමත් මේ කොළඹ නගරයේ කේන්ද්‍රීය මුළු රටටම තොග බෙදා හරින පිටකොටුව තොග වෙළඳ මධ්‍යස්ථානට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා මේ වෙළඳ මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල කිසිම හිඟතාවයක් නැහැ. හාල් පිටි සීනි පරිප්පු අල ලුණු උඹලකඩ මේ සියලු තොග අවශ්‍ය ප්‍රමාණයට වෙළඳ සැලේ තියෙනවා. වෙළඳ පොළ තුල පුද්ගලික අංශය තමයි මේ ගබඩා පවත්වාගෙන යන්නේ. ඒ අය තමයි මේ අවදානම ධර්මීන් තොග රැස් කරන්නේ. ඒ තියෙන මිල ගණනුත් බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන බලනකොට අල විකිණෙන්නේ 140යි 130යි වගේ මිල ගණන් වල. ඊළඟට ලුණු විකිණෙන්නේ 130යි 140යි අතර. ඊළඟට සහල් වල ප්‍රශ්නයක් තියෙනවා. සහල් මේ වෙළඳ පොළට ගෙනල්ලා බාර දෙන මිල විශාල ලෙස වැඩි. අපේ දේශබන්දු නියෝ බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිතුමත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ හාල් වල ප්‍රශ්නෙට අපි අද පරිභෝග කටයුතු අධිකාරියේ තියෙන විධිවිධාන වලට අනුව යම්කිසි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද උපරිම සිල්ලර මිලට තමයි තොග වෙළඳ පොළටත් මේ හාල් ගෙනහන්න බාන්නේ. ඒක වැරදි. ඒක නොකළ යුතු දෙයක්. ඒ සඳහා අපි ගැසට් නිවේදනයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා අද දිනේදී. අනිත් සියලුම අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ හිඟියකින් තොරව ලංකාවටම අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ඒ නිසා පාරිභෝගික ජනතාව කළ යුතු වෙන්නේ සඳුදට වෙළඳ පොළ විවෘත වීමෙන් පසු කිසි හිඟයකට තොග රැස් කරන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබතුමන්ලා මේ තියෙන තොග ටික පෙන්වන්න ඕනේ. මොකද ලංකාවට ඕනෙම තරම් අවශ්‍ය භාණ්ඩ තොග තියෙනවා. හිඟයක් නැහැ. එතකොට ඒක සාධාරණ බිලට බෙදා හැරීමේ කාර්යභාරයේ සතොස සමූපකාර හා අනිත් වෙළඳසල් හරහා ඉෂ්ට විය යුතුයි. මේක මුළු රටක්ම විපතට පත් වෙලා තියෙන අවස්ථාවේදී සෞඛ්‍ය නීති රීති අනුගමනය කළා. දැන් ඊයේ දිනේදී අපි ගියා මේ දිසාපතිතුමයි මමයි හෝමගම මේ වෙළෙන්දන්ට බලපත්‍ර දෙන්න. ඒ බලපත්‍ර ගන්න පොරකන අයට නිසා වෙනම කොරෝනා පැතිරෙන්න පුළුවන් ඒ ඇති වෙන තත්ත්වය තුළ. ඒක නිසා අපි විසින් පාරිභෝගිකයොත් ව්‍යාපාරිකයොත් අනිකුත් සෙසු සියලුම පාර්ශ්වයන් මේ සෞඛ්‍ය අංශයේ නීති රීති පිළිපැදගෙන අපෙන් කොරෝනා රටට දෙන්නේ නැතුව රටින් කොරෝනා අපි ගන්න නැතුව මේ තියෙන මේ දුෂ්කර අවස්ථාවේදී සාධාරණ වෙළඳාමක ඒ දෙන්නේ ඒ අය කටයුතු කරනවා. දැන් වෙළඳ සංගමේ පිටකොටුවේ සභාපතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය මෙතන ඉන්නවා. ඒ අය අපිට සහතිකයක් දීලා තියෙනවා. කිසිදු හිඟතාවයකින් තොරව අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ මේ වෙළඳ පොලේ පවතින සාධාරණ මිල ගණන් යටතේ නිකුත් කරනවා. කලුකඩ මාපියාවක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මෙතන තියෙන තරංකාරී වෙළඳ පොළක් ඕනේ කෙනෙකුට ඇවිල්ලා බලලිවිල්ලා ඒ භාණ්ඩ ගන්න පුළුවන්. දැන් මෙතන පැහැදිලිව දකින්න ලැබුණ දේ තමයි දැන් සාමාන්‍ය මිල ගණන් තියෙන්නේ. දැන් මේවා ඊට ගියාම මිල ගණන් ජනන වැඩි වීමන සුදර කඩවල පිස්සු ටික දරා ගන්න පොරද ඒක තුමාර ගැසට් එක ගන්න. ඔව් හාල් වල ප්‍රශ්නෙට තමයි ගැසට් එක ගන්නවා කිව්වේ. අනිත් එක පාරිභෝගිකයන් දැනුවත් වෙන්න ඕනේ මේ තියෙන තොග මිල කීයද සිල්ලර මිල කීයද ඔවුන් මේ තමන්ගේ වෙළඳ සැල තුළ මේ සාධාරණ වෙළඳාමක නිරත වෙන්න හොඳ වෙළඳ හුරු පුරුදුකම් ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ ජනතාව දුෂ්කරතාවයට පත් වෙලා තියෙන අවස්ථාවේ තමන්ගේ ඝනදිනු කරුවන්ව පීඩාවට පත් කරනවා නම් ඒක හොඳ ව්‍යාපාරයක ලක්ෂණේ නෙමෙයි. මේ වෙලාවේ තියෙන්න ඕනේ තමන්ගේ ඝනදිනු කරු පුරුදු එක්කෙනාට අමාරු වෙලා තියෙන අවස්ථාවේ පුළුවන් නම් ලාභ తీරුව පුළුවන් තරම් අඩුවෙන් වියදමට වගේ භාණ්ඩ ටික දෙන එක දුෂ්කර අවස්ථාවේ ආර්ථික මධ්‍යස්ථාන මේවර ගැසට් නිවේදනයෙන් පවරලා දීලා තියෙන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්. ඉතින් ඒක හොඳයි. මම කරන්න ඕනේ අලුත් දෙයක් හදලා දෙන එක. හදලා දුන්නාට පස්සේ වෙන අය විසින් ඒක පාලනය කරන එක හොඳ. මං අලුත් ආර්ථික මධ්‍යස්ථාන ජාතියක් මිහින්තලේ ගලේ වෙලයි අලුත් ක්‍රමයේ ආර්ථික මධ්‍යස්ථාන ජාතියක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා කිව්වේ පරණ එක හදලා දීලා දීපු එක වෙන අයට දැන් කරන්න පුළුවන්. අපි අලුත් දෙයක් හදනවා. ඒත් එක්කම මෙතුමා දැන් ගොඩක් වෙලඳ සහ පාරිභෝගිකයන් අතර
प्रवर्धन සානාධාර වැඩ පිළිවෙලක් කරන්නේ ආණ්ඩුව ඒ මිල සතොසෙට ගෙවනවා. ඒකයි සතොසෙට එහෙම කරන්න පුළුවන්. සතොසෙට වෙන වෙන මද්‍රව්‍ය සඳහා යන අදියට තොග වශයෙන් බෙදෙන එකක් නෙමෙයි. ඒ තමන්ගේ පාරිභෝගිකයට මොකද පවුලකට මාසෙකට සීනි කිලෝ අවශ්‍ය වෙන්නේ දෙකයි. ඉතින් කිලෝ එකට වඩා වැඩි දෙන්න බෑ තොග වෙළඳන් ගන්න එකක් නෙවෙයි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය